හාම පුතාට රස්සාවක් නෑනේ. අයියෝ දැන්ම යන්නකෝ dasatamaka.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. My name is Giulia Cidiacono. I'm a student from Italy and I'm attending the fourth year of university in Università di Bologna at dentistry. And we are here with all these students for the English project, which is organized by the Isaac Association, by the members of the Colombo North, for the special English program. And we are here as students, foreigner students from Italy, as making English teaching from the smallest children to the most older ones. Dimbulagala, okay. Sì.
I have to do another time. Okay, hi, my name is Aurora Arcidiacono, and I'm here in Dimbulagala as a volunteer. I'm from Italy, and I study in the University of Bologna in Italy, and I'm here as a volunteer in this school. This is called Kashyap Mahavidyalay in Dimbulagala, and I had a fantastic time, a lovely time with this child, and also the teacher, the principal are very lovely, very kind. I hope that also other students can join us in future. Thank you. Hello everyone, I'm Borsa Gimire from Nepal, and currently I'm pursuing my bachelor's degree in business administration at Kathmandu University School of Management. I'm from ISEC Nepal to here, ISEC in Sri Lanka, at Dimbulagala as a global volunteer, where we teach English to the students from different grade and age group. And it has been wonderful interacting with the student of Kashyap Mahavidyalaya, Dimbulagala, Polonnaruwa. And hopefully this is going to be an impactful project, and we are really grateful for providing this opportunity to the school. විශේෂත්වය යන්නේ අපේ පාසලේ විශිෂ්ට ව්‍යවහාර සංකල්පයේ යටතේ විශේෂ ඉංග්‍රීසි ව්‍යාපෘතියක් අර පාසල් වේලාවෙන් පසුව ළමයින්ට දෙන්න තමයි අවස්ථාව මේ සඳහා කතා කරගත්තේ. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ISEC සංවිධානයේට මම ඉල්ලීමක් කරලා අපේ විදුහල්පතිතුමාගේ සහයෝගය ඇතිව ඉල්ලීමක් කරලා ඊට පස්සේ උන් ඒ සඳහා අපට නිර්දේශය ලබා දුන්නාට පස්සේ අපේ කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ ඒ වගේම අපේ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ අවසරය මත තමයි මේ ඉස්කෝලේ පටන් ගත්තේ. මේක සම්පූර්ණයෙන්ම ගාස්තුවකින් තොරව කරන ස්වේච්ඡා සම්පත්දායක වැඩසටහනක්. මේකේ වටිනාකම ඉන්නේ අපේ මේ දූදරුවන්ට, විශේෂයෙන් ගත්තොත් මේ අපේ දූදරුවන්ට මෙවැනි අවස්ථාවක් හම්බෙන්නේ විරල අවස්ථාවක්. මම දැනුවත්ව මේ අපේ දිඹුලාගල කලාපයේ කිසිම පාසලකට මෙවැනි අවස්ථාවක් මීට පෙර ලැබිලා නැහැ මගේ දැනුවත් වීම මත. ඉතින් මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ අය පැමිණලා තියෙන්නේ විශේෂයෙන් ඉතාලි රටෙන් දෙදෙනෙක් පැමිණලා තිනවා, ඒ වගේම නේපාලෙන් දෙදෙනෙක් පැමිණලා තිනවා. එක දිගටම අපි මේ ව්‍යාපෘතිය කරගෙන යනකොට තවත් විදේශ රටවලින් පැමිණලා අපේ දූදරුවන් සඳහා ඉගැන්වීම් කටයුතු කරන්න ඔවුන් සැදී පැහැදී සිටිනවා. ඉතින් අපි පාසලක් විදිහට ගත්තාට පස්සේ අපිට ඕන කරන්නේ මේ පාසලේ සිසුන් 462ක් ඉන්නවා. 462ගෙන් විශාල ප්‍රමාණයකට ඉංග්‍රීසි කතන හැකියාව වර්ධනය කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ ගත්තොත් එහෙම අවුරුද්දක් වගේ වැනි කාලයකට මේ ව්‍යාපෘති අපිට ඉදිරියට කරගෙන යන්න ලැබුණොත් මේ උතුරුමැද පළාතේ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් එකවර ඉංග්‍රීසි කතා කරන පාසල් බවට පත් වෙන බව ඒකාන්ත බව මට කියන්න පුළුවන්. දැනට මේ අප විද්‍යාලයට පැමිණලා තියෙන මේ විදේශීය සිසුවියන් මාස එකහමාරක් පමණ කාලයක් අප්පාසලේ දූදරුවන් වෙනුවෙන් පාසලේ නේවාසිකව රැඳී සිටමින් කටයුතු කරනවා. ඉතින් පාසලක් විදිහට අපි ඔවුන්ගේ ආරක්ෂාව, ආහාර පාන අපි ලබා දෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ආහාර පාන කිව්වත් මේ දේශීය ආහාර පාන තමයි ඔවුන් ලබා ගන්නේ. ඒ නිසා අපිට අපේ දෙමව්පියන්ගේ සහයෝගය ඇතිව පාසල් සංවර්ධන සමිතිය දැනුවත් කරලා, විදායක කමිටුව දැනුවත් කරලා ඉතාම විධිමත්ව යන වැඩසටහනක්. බොහෝ වෙලාවට අපේ මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනකොට හවසට අපේ දෙමව්පියන් සෝයච්ඡාවෙන් පැමිණලා මේක නරඹලා ඒ අයගෙත් සතුට ප්‍රකාශ කරන අවස්ථා බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. ඉගැන්වීම් කටයුතු කරන 1 සිට 13 දක්වා ශ්‍රේණිය දක්වාම ඉගැන්වීම් කටයුතු කරනවා. එතකොට අපි කරන්නේ මෙහෙම, අපි කාලසටහන් ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ අද දවසේ තියෙන කාලසටහනට කරලා ඊළඟ පසුව දවසේ කාලසටහන් දුන්නම ඒ අය තමන්ගේ අර රැඳී සිටින ස්ථානයේ ඉඳලා ඒ සඳහා අවශ්‍ය ඉගෙනුම් උපකරණ සකස් කරලා බොහොම විධිමත් විදියට නියමිත වේලාවට මැනලා ඉගෙනවීම කටයුතු සිදු කරනවා. එතකොට අනිත් එක තමයි අපි මේ දැන් හැම ළමයෙකුටම හැම පන්තියකටම අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් විදි ආකාරයේ කාලසටහනක් සකස් කරලා තියෙනවා. මේ කාලසටහන් අනුව තමයි ඒ දරුවන් දැනුවත් කරලා, දෙමාපිය දැනුවත් කරලා මේ වැඩසටහන කරගෙන යන්නේ. බොහෝ ළමයි දැන් අපේ මට නොබියව කියන්න පුළුවන් අපේ පාසලේ ඉන්න දැන් පළවෙනි දවස ගත්තොත් එහෙනම් මේ දරුවන්ට විදේශිකයෙක් කතා කරනකොට කොහොමද අර ෆේස් කරන අකර මුහුණ දෙන ආකාරය පිළිබඳ අර පෞර්ෂියේ ගැටලු තිබුණා. නමුත් දැන් මට නොබියව කියන්න පුළුවන් අපේ පාසලට එන ඕනම විදේශිකයෙක් සමග විනාඩි 2-3ක් බොහොම අපූර්වවට පිළිසඳරක යෙදෙන්න පුළුවන් තරම් අපේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වැඩි දියුණුලා තියෙනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.